සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් අතුරුපසක්. අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ. හරියට මේක වට්ලප්පම් වගේමයි. නමුත් පොඩි වෙනසක් තියෙනවා. මේකට කිරි එකතු කරන්නේ. අපි බලමු මේකට ඕන වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 200ක ප්‍රමාණයක්. ඒ වගේම බිත්තර 3ක් අරන් තියෙනවා. ඔයාලට මේකේ සීනි ප්‍රමාණය අඩු කරගන්නත් පුළුවන්. බිත්තර දෙකකින් හදන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති බිත්තර එකේ මෙන්න මේ වගේ සුදු පාට කොටසක්. ඒක තමයි සීනි ගඳ එන කොටස. ඔයාලා හදන්න කලින් ඒක මුලින්ම ඉවත් කරගන්න. අපි මුලින්ම කැරමල් එක හදාගමු. මේ වගේ භාජනයක් රත් වෙන්න තියලා ඒකට එකතු කරගන්න සීනි මේස හැඳි දෙක ප්‍රමාණයක්. ඔයාලට සීනි මේසෙන් තුනක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැරමල් එක හදාගන්න ඕනේ. මේක ගොඩක් කළු කරගන්න එපා. මොකද එහෙම වුණොත් අපි හදන අතුරුපස තිත්ත රසක් එනවා. ඒකින් දා මේක ලස්සන දුඹුරු පාටක් එනකල් කැරමල් කරගන්න. ඔයගලට කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා කැරමල් එක හදාගන්න විදිය. ඒ වගේ බලලා ඔයගලට තේරෙනවනේ ඒ ප්‍රමාණයනකොට ඕගොල්ලෝ ඒකට වතුර එකතු කරලා හරි ගස්ස ගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණය එනකොට මම මේකට වතුර මිලිලීටර 150ක් අරන් තියෙනවා. ඒකෙන් වතුර කොටසක් තමයි මම මුලින්ම එකතු කරගන්නේ. එකතු කරගෙන කැරමල් කරගත්ත එක පොඩ්ඩක් හොඳට කලවම් කරගන්න මුලින්ම. ඊට පස්සේ මම මේකට ඉතුරු වතුර ටික එකතු කරගන්නවා. ඒ වගේම ඉතුරු සීනි ටික. ඒකත් මේ වගේ එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඔයාලට කියන්න ඕනේ මේ සීනි වල පදමක් නැහැ. මේ වගේ ඔයගලන්ට පේනවා ඇති හොඳට උතුරනවා. මේ වගේ උතුරනකොට අපි මේක ලිපෝ ඕෆ් කරලා මේක හොඳට මුලින්ම නිවා ගන්න ඕනේ. අපි මේක නිවෙන්න තියමු. අපි දැන් සීනි එක නිවෙනකල් බිත්තර මිශ්‍රණය හදාගමු. ඔයාලට මං කිව්වා බිත්තර එකේ සුදු කොටස අයින් කරගන්න කියලා. ඒක ඉවත් කරගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ මේකට ලුණු පිංචක් එකතු කරගන්න. මේක ඔයගලන්ට බිත්තර දෙකකින් උනත් කරන්න පුළුවන්. ලුණු එකතු කරගත්තට පස්සේ මේ වගේ හොඳට අතින් විස් කරගන්න. උගන්න බීටරයකට වැඩිය මේක පහසුයි. මේක හොඳට අතින් මේ වගේ විස් කරන්න පුළුවන්. ඒ වගේ හොඳට පෙනෙනකල් ඔගොල්ලෝ මේක මේ වගේ කරගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණය එනකොට අපි උණු කරලා නිවාගත්ත සීනි මිශ්‍රණය තියෙනවා. ඒක එකතු කරගන්න. එකපාර එකතු කරන්න නැතුව විස් කරන ගමන් එකතු කරගන්න ටිකෙන් ටික. ඒකලා මේක හොඳට විස් කරගන්න. අපි දැන් හදාගත්ත මිශ්‍රණය ස්ටීම් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මේ අතරතුර වතුර එකක් හොඳට උතුරන්න තියන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට මේක රයිස් කුකර් එකේ කරගන්න පුළුවන්. අපි මිශ්‍රණය මේ වගේ භාජනයකට දාලා මේක හොඳට ෆොයිල් එකකින් වහගන්න ඕනේ. නැත්නම් මේක අර වතුර ගතිය උඩ පිරෙනවා. ඊට පස්සේ අපි මේක විනාඩි 40ක් පමණ හොඳට ස්ටීම් කරගමු. විනාඩි 40කට පස්සේ අපිට මේක බලන්න පුළුවන්. ඔයගලන්ට තැඹිලාද කියලා පොඩි ටූත් පික් එකක් ගහලා බලන්න පුළුවන්. මේක විනාඩි 40ක් වගේ යනකොට තැම්බෙනවා. අපි මේක මේ වගේ පිඟානකට හරවගමු. ඊට පස්සේ බලමු අපි මේක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපි අමුද්‍රව්‍ය දෙකක් යොදාගෙන අද හදාගත්තු පැණි බේරෙන රසම රස අතුරුපස. අපි මේක කෑලිවලට සපාගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම හරිම පහසුයි. ඔයාලට ඕනම වෙලාවක හදලා රස බලන්න පුළුවන්. මේක හරියට වටලප්පම් වගේමයි. හැබැයි අපි මේක කිරි එකතු කරන්නේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. කෑලි කැපුවට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට බලාගන්න පුළුවන්. ඔයාලකට පේන වැති මේකේ පැණි තියෙන විදිය. ඉතින් ඔයාලත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ මේ වගේ රසවත් අතුරුපසක් හදලා බලන්න. මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.